मट हर सतट इच्छर हम उपासिकाव दंगे कल्पना कर मगे काटे मनोहर बेरदेना गुणवती कथा अभी इन पंसले गेल अमतकना अम्मी दम
ලොකු හැමදිරිය අපිට ඉන්න කියලා මේ කෙසෙල් ඇවරේ මේ කෑවනු දුන්නා. ආ දැන් කෝ කෑව්? ඒව නම් අපි කෑවා. මේ කෙසෙල් ඇවලි අම්මට ගෙනවා. මම පන්සලට ආවම අපේ ලොකු හැමදිරිය දෙන්නේ මේ වගේම මේ කෙසෙල් කෙසෙල් තමයි පොඩි වේවිලා. අම්මෝ මේ මිනිස්සුන් කට ඇරියොත් කවුදන්නේ? පුෂ්පෙන්ටද? අපි දැන් ගෙදර යන්න. අප්පච්චි කොළඹ ගිහලා ඇවිල්ලා ඇති. අපි එනකම් බලන් හිටියා. පුතේ යන්න. हरियाणा තේරුණාද මට නිින්ද යන්න ඕනේ මට නිින්ද යන්න ඕනේ කියලා තදින්ම කියලා හිටපන් එතකොට ගෑණි පණ අදින්න හිටියත් නිින්ද යන ඉතින් මම එහෙම තමයි කරලා බලන් ඉන්නවා හා කරලා බලහම්බ දැන් මම මෙතන ඉඳියන්න හදන්නේ ඈ මේ නේ මුදලාලි මෙතන මනුෂ්‍යට නිින්ද යන්න පුළුවන්ද මොකද මේරි යකෝ හිතනව නම් ඕන දෙයක් කරන්න පුළුවා හැම මෙතන නෙමේ කබර ගෝයාගේ ඇඟ උඩ උනත් නිදා ගන්න පුළුවා ඒක එත තමයි ආ ඒ වුණාට මේක පුදුම ලෝකයක් නේ මුදලාලි ආ දැන් බලන්න කවුද හිතුව අඳට යන්න පුළුවන් කියලා මං හිතුවා උඹ හිතුවේ නැතුණාට ඔව් මුදලාලි හිතුවා මං හිතුවා මිනිහා කියන්නේ ඉඩකඩම් වලට මහ පෙරේත జాතියක් තමන්ගේ ඉඩමේ වැට මායිම පොඩ්ඩක් කරිහාට කරලා අංගරක් කරි තමන්ගේ පැත්තට ගන්න තියනවා නම් ඒ හොඳටම ඇති ඒ තරම් ජරා જાතියක් ඒකනම් එත්ත මුදලාලි ඔය හන්දට ගියේ හඳේ හා වගේ දුක අහලා ඌට තනි රකින්නද ඈ නෑ එහෙම නැත්තම් හඳේ වතුර තියනවද කියලා අහලා අල්ලපු ගෙදරින් බාල්දියක් අරන් ගිහලා නා ගන්නද නෑ ඔය හඳේ වතුර තියනවද කියලා බලලා අනිවාර්යෙන්ම වතුර තියෙනවා නම් හඳෙත් ඉඩම් කැල්ලක් අයින් කරගෙන අනිවාර්යෙන්ම කුඹුරක් කොටන්න තමයි ඔය ගියේ मुदलामी अरे लम्या या अंबा उना दे अंबा उना या मुद्रा ली मामा इन्ना कोई दें नंबर अभी भाष्य कथा करूं हाँ ये कौन नेतविच्छ लम्या ज्ञान नहीं है मुझे ये लिखारे पत्ते हेमो 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 उन सेर्म महा एक्टर आतु कोल सर ममनंग एलामाई कीपुदे अल विश्वास करन्ने नोकी वाट रत्नपाल सर ඔය කතාව ඔය විදිහට මටත් හිතුණා ලොකු සෞරුවත් මේ කොහෙවත් නැති කුණු ගඩවලනේ අපේ ඔළුවට දාන්නේ ඒ ළමයින්ට ඕන විදිහක් ඔය ළමයි කරගත්තා මොකද අපි ළමයිගේ පස්සෙන් යන්නද ප්‍රින්සිපල් ගලමියත් තින්නේ ගොඩේමනේ ඒක තමයි ලොක්කා කරන්න ඕනේ ඉස්සල්ලාම gedere ඉන්න තමන්ගේ දරුවව හදාගන්න එක ඔය දෙය තින් මොලයක් තියනවාය මට නම් හිතෙන්නේ සර් මේ ළමයි අපිට මොකක් හරි හොරයක් කරනවා වෙන්න පුළුවන්
දැන් ඒ ළමයි අර කැලේ සතාව අල්ලන්න ගියා අපිට කිව්වද නෑනේ අඩුතරමින් ඒ ළමයින්ගේ දෙමෝපියන්ටවත් කිව්වද ඒත් නෑනේ අන්තිමේ මොකද ලොකු සර් කරේ ඒක මහා වීරකමක් කියලා ප්‍රසිද්ධ කරලා අඬ බෙර ගැහුවා දැන් ඒ ළමයි ලොකු සර්ගේ කතාවට ඇන්දිලා ඉන්නේ දැන් ඒක නිසාස මේ ළමයි තවත් වීරකමක් කරන්න ලැහැස්ත වෙනවද දන්නේ වෙන්න බැරි නෑ මේ ළමයින්ගේ ඔළුවට දාන්න ඕන පුංචි පුංචි බලාපොරොත්තු මහා ලොකු හීන පටවපුවාම ඒ ළමයි ඒව පස්සේ දුවලා අතරමං වෙනවා මහා උන්ට තමයි ඒකෙත් කරදරේ ප්‍රින්සිපල් අපි කියන දයක් අහන මිනිස්සෙත් යත් ඔය ළමයින්ගේ බෝට්ටුවෙන් ඉන්නේ දැන් මේකට අපි මොකද්ද කරන්නේ සර් ලොක්කා තිලක් සර් ඒ ළමයා ගෙදර යවනවා ඈ ඒගොල්ලොත් එක්කත් බල්ලා කතා බහ කරලා ළමයාවත් බල්ලා එන්න කියලා ලොක්ක අපිටත් කියද්දන්නේ බිස්කට් පැකට් එකක් අරන් ගිහින් ළමයා බල්ලා වරින් ඊකාර වැඩ මට ওই ළමයි ටික බාර දුන්නා නම් මට හොඳට හදලා ගන්න මට මාසෙයි යන්නේ හැබැයි ওই ළමයින්ගේ බොරු හැම ගලවලා අලුත් ඇඳුම් අඳවන්න ඕන මොකටද අතකොර සර් අපි බොරුවට මහන්සි වෙන්නේ ওই ළමයින්ගේ පාඩුවේ ඊටපොදි අපි අපේ පාඩුවේ ඉමු මොකද මෙතන අඬන්නවත් දුක් වෙනවත් කවුරුත් මැරිලා නැහෙනේ වින්ද වගේ අපි අපේ පාඩුවේ ඉමු ඔව් අතකොර සර් මමත් හිතන්නේ ඒක තමයි මේ වෙලාවේ හොඳම දේ අපේ පාඩුවේ ඉන්න නම් පුළුවන් ඒත් මට ඔය ළමයින්ගෙන් විසඳ ගන්න ප්‍රශ්න ටිකක් තියෙනවා ප්‍රශ්න ඒ මොනවද සර් ඊවා ගැන ඉතින් මෙතන කතා කරලා ඇති වැඩක් නැහැ ප්‍රින්සිපල් සර් අපිට ප්‍රශ්න නැතුවටද තවත් අපි ඔලුවට ප්‍රශ්න දාන්නේ කුණුක අපි අමතක කළා දාමු අතකොල සර් ලොක්කට ඕන දෙයක් කරගන්න කියලා අමතක කළා දාන්න නම් බැරි කමක් නැහැ ඒත් මේ වෙලාවේ ලොක්කව අමනාප කරගන්න එක හොඳ නැහැ ඔව් ඔව් අතුකෝරල සර් කියන කතාව ඇත්තක් තියෙනවා. මොකද මේ වෙලාවේ අපි දිහා වුණත් වැරදි විදිහට බලන් ඉඳී තියෙනවා. හරි. අපි බලමු මේ කට්ටිය මොකාට දෙන්නේ කියලා. මම යනවා එහෙනම්. සතරින් නේද? ඒ මොකද? මං ගෙදර ආපු නිසාද? ඔයා පාළුවෙන් නේද හිටියේ? එහෙනම් ඔයා සතරින් හිටියේ? ඔයාට අලුත් යාළුවෝ හම්බුණාද? එහෙනම් මං යනවා. ඔයා අලුත් යාළුවොත් එක්ක සතරින් ඉන්න එකයි ඇත්තේ. Thank you.
මේ ගමේ සිද්ධ වෙන දේවල් දිහා බලවම මට හිතෙනවා කාගේ හරි සැලැස්මකට වෙන දෙයක් කියලා. මන්නම් අප්පච්චි මේ කිසි දෙයකටවත් බය නැහැ. ඒත් මට දුක මේ හරිඳුට වෙච්ච දේ ගැන. අප්පච්චි අපිට බැයිද හරිඳුට මොකද්ද වෙලා තියෙන්නේ කියලා හොයාගන්න. හැබැයි මට නම් හිතෙන්නේම හරිඳු මහසෝනට බය වෙලා කියලා. මෝඩියේ මහසෝන කියලා එක්කෙනෙක් නැහැ. ඔය ඔක්කොම බොරු කතා. උනාවුණත් හරිඳු කියන්නේ ඔහොම එක තැනකට ලයින ළමෙක් නෙමෙයි. මට හිතෙන්නේ මොනවා හරි මේක පිටිපස්සේ තියෙනවා. අප්පච්චිත් හිතන්නේ හරිඳු මහසෝන දැක්කා කියලාද? පුතා මම විදුහල්පතිවරේ. මට ඔය පුංචි ළමයි හිතන විදිහවල් ගැන හැසිරීම් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. කොහොම වුණත් මේ ළමයා ඉන්න විදිහෙන් මට හිතෙනවා ඒ ළමයාගේ අභ්‍යන්තර සිතිවිලි පිළිබඳ. අප්පච්චි අයියා ඉතින් මං කියන දේවල් අහන්නේ නැහනේ. ඒත් හරිඳු ඒ ගැන අයියෙක්වත් කතා කරලා නැහනේ. කාට හරි වමනාවක් තියෙනවා පුතා. මේ ගමේ මිනිස්සුන්ව බය කරලා ඒගොල්ලන්ගෙන් මොනවා හරි ගන්න. ඔය මහසෝනායි කතාවත් ඒ වගේ එකක් තමයි. ඒක නම් ඇත්ත. හැබැයි අප්පච්චි ඔය මහසෝන එන වෙලාවට අපි රැකගෙන ඉඳලා උගේ බෙල්ලෙන් මල්ලගෙන තමයි අපිට ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන්. ඔය පේනවනේ. අයියේ ඔව අප්පච්චින් දැන කිව්වට කමක් නැහැ. හැබැයි අම්මා ඉන්න දැන් නම් කියන්න එපා. අපිට විසමක් වෙන්න තියෙන්නේ. අප්පච්චිට හිතනවද ඔය කියන මහසෝන කියලා එකෙක් ඉන්නවා කියලා? මේ හැම දෙයක්ම මිනිසුන්ගේ මනස්ගත. ඒ වුණාට ඔය හරිඳුට මොනවා හරි විපත්තියක් වෙලා තියෙනවා නම් අපි එළමයට උදව් කරන්න ඕන. අප්පච්චි මට නම් පේන්නේ අපේ මේ හපන්නු ටික මහසෝනට බය වෙලා පැත්තකට වෙලා ඉන්නවා වගේ. ඒ මොකටද? ඇයි ඔයිට ගලින් අර කැලෑ සතාවල්ලා ගස් බැන්නේ? ඉතින් ඔය මහසෝන ලොකු දෙයක් නෙමෙයි. හරි හරි. මොනවා කරන්න වුණත් අපි ටිකක් කල්පනා කරන්න ඕන. එකපාරටම ඔය වගේ දේවල් වලට අත ගහන්න හොඳ නැහැ. අප්පච්චි අපි කොහොම හරි ඔය කියන මහසෝනව අල්ලගත්තොත් මේ හරිඳුට වෙච්ච දේ මොකද්ද කියලා විසඳගන්න පුළුවන්. පුතා මට ඔයාගේ වමනාව තේරෙනවා. හැබැයි මොන දේ කරන්නත් කලින් අපි අපේ ආරක්ෂාව ගැන හිතන්න ඕන. ඒක නම් ඇත්ත අප්පච්චි. අම්මත් හැම වෙලේම කියන්නේ ඕකනේ. අප්පච්චි ඉස්කෝලේදී හැම ළමෙක්ම ඔගේ කතා වෙන්නේ මේ ගැන. මට පොඩි සැකයක් තියෙනවා අප්පච්චි මේ හරිඳුව කවුරු හරි බය කරලා ඇති කියලා. මටත් හිතෙන්නේ ඒකම තමයි අප්පච්චි. මටත් ආරංචි වුණා. මම මේ හරිඳුව ගෙනල්ලා දෙපාර තුන් පාරක් ඔය ගැන ඇහුවා. ඒ දරුවා කියන්නේ කිසි දෙයක් වුණේ නැහැ කියලා. එතකොට නම් අප්පච්චි මේ වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා ඉවර වෙයි. මේ මොනයක් ආවුණත් හැංගි හැංගි වෙස් බැන්දට එලි පිට නටන්න වෙනවා. එදාට ඉතින් අපිට අතටම අහුවේ. හරිඳුට වෙච්ච දේ ගැන අපි හොඳට හොයනවා අප්පච්චි. මේ වෙච්ච දේ කොහෙන් හරි අගමුලක් හොයලා මිස මන් නම් අතාරින්නේ නැහැ. අපි කරවල නැති වෙච්ච වෙලාවේ කොච්චර නම් දුක් වුණාද? ඊට පස්සෙ ගෙදර ආවයි කියලා දැනගත්තට පස්සේ කොච්චර නම් සතුටු වුණාද? සතුට වැඩි ගමට අපේ ඇස්සල කඳුළුත් පිරුණා. මට නම් බම් බඩත් බුරුණා. බග බග. දැන් උඹ මොකටද ඔය මට කියන්නේ? හිතේ දුකද බං? උඹට මොකද්ද තියෙන හිතේ දුක? දැන් ඔය කරවල හොඳට ඉන්නේ. මට මේ කරවලය ගැන නෙවෙයි දුක. අපි ගැන අපි ගැන. ඒ මොකද? උඹ මොකද අපි ගැන දුක් වෙන්නේ? උඹ දැක්කේ නැද්ද කරවලේ හැසිරුණේදී? හා? හැසිරෙන්නේ විදිය බලන්න ඉතින්. ඒක ඇහැරලා ඉන්න බෑ. ඌ නිදාගෙන නෙහිටි. ඌ නිදාගෙන නෙවෙයි බං හිටි. ඌ ඇහැරගෙන හිටි. ඌ අපිට බොරුවක් කරේ. උඹ කොහොමද හරියට මෙහෙම කියන්නේ? රන්සියෝ නායකයෙක් වුණාම මේ උපනායකයා කියන්නේ පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න ඕන. ඔබ මොනවද කියන්න හදන්නේ කියලා මට තේරෙන්නේ නෑ බං. එහෙනම් ආගෙනින්කෝ.
නායකයෙක් වුණාම උපනායකයෙක් ගෙම්බෙක් වුණත් ඌ කියන්නේ ආන්න ඕනේ. මේදි ආයෙත් පටන් ගත්තා. මම උඹට එකපාර කිව්වනේ. උඹට මම නෑ නෑ නන්දි බොරුවක් කරේ විහිළුවා. උඹ පොඩ්ඩක් හවුස්සන්න. මම උඹට එහෙම කියනවද? එහෙනම් ඔන්න ආගනින්කෝ. ඌ කරේ බොරුවක් අපිට. උඹම හිතපන්කෝ. අපි වෙන්දට ඌ නිදාගෙන ඉඳි ගිහින් කතා කරාම ඌ නැගිටලා ඇවිත් අපේ වැන්ද නැති ටික විතර. මේත් මේ පාරම හැරලා ආයෙවත් නැහැ. බොරුවක් නෙමෙයි බං. ඒකට ඔය මහන්සියට නිඳ යන්නේ නැති. මහන්සියට නිඳ යන්නේ නැති? ඇයි? ඌ අලිපන්නලද? එමන් නැත්තම් වවුල්ලොත් එක ගස් නැගලා ඕන්චිලි පැදලද? අනේ බං, උඹ රැවටුණා. මේක අපිය මගෑරි. කරවලයට මොකද්ද බං අපිය මගරින්න තියෙන ඌමනාව? අනේ රන්සියු, අපි ලුණුයි බතුයි හරි කමක් නැහැ කාලා ඌගෙන හොයන්න තෝ පාඩි එමු බං. කරන්න බෑනේ. උත් අපේ කණ්ඩායමේ කෙන්නේ. අනිත් එක අපි පුරංගති ආච්චි අම්මගෙනත් පොඩ්ඩක් බලන්න ඕනේ. ඌ පුරංගති ආච්චි අම්මට බොරු බං කියලා තියෙන්නේ. ඌ එතනත් අපි රැට්ටුවා. ඒක නම් මාත් පිළිගන්නවා බං. ඌ මොකද අපි මෙහෙම මගරින්. සමහර විට මුට ඒක අපිට කියන්න බැරි ලොකු හේතුවක් ඇති. රහස් තියෙන යාළුව අපේ කණ්ඩායමට මොකද බං? මොනේ අර මිනිස්සයා? කවුද මහත්තේ? මොනින්ද කොහොමද තන්නේපා? මොනේ ඇයි බය වෙලා? අනේ වාගේ නම කිව්වා මට මේ ශ්‍රියාලවතුගොඩ. මලවතුගොඩ මතක තිබ්බා ශ්‍රියා මතක නැහැ. එත් මට තේරෙන්නේ නැත්තේ දැන් මේ අපි කතා කරන්නේ වට කොහොමද මේ දරු පැටව පැටලෙන්නේ කියලා. තනන්න